තිරුවන් සරණයි බරකටයුතු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වර්ෂයකට වඩා අධික කාලයක් පවත්වාගෙන ආපු සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාව බදාදා දිනයට නියම වෙලා තියෙන්නේ මේ සතිපට්ඨාන භාවනාව සම්බන්ධව දහම් කරුණු පැහැදිලි කිරීමක් හා ඒ භාවනාව සිදු කරගෙන යන පින්වතුන්ට ප්‍රායෝගික ගැටළු සාකච්ඡා කිරීම සම්බන්ධවයි. අපි දිගින් දිගටම වර්ෂයක් පුරාම සාකච්ඡා කරගෙන ආවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත දහම් කරුණුයි. මේ සති කීපය තුල නැත්නම් ගිය දේශනා වාර තුනකදී මාත්‍රවා කරගෙන පැහැදිලි කරගෙන ආවේ මහා චත්තාරිසික සූත්‍රයේ සම්බන්ධවයි. මේ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක දෙආකාරයි. මිත්‍යා දෘෂ්ටිය දෙආකාර නෑ, සම්මා දිට්ඨිය දෙආකාරයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය හා ලෞකික සම්මා දිට්ඨිය කියලා කොටස් දෙකකට වෙන් වෙනවා කියලා පැහැදිලි කරා. ඒ වගේම මේ මහා චත්තාරිසික සූත්‍රය තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග දිට්ඨිය හැර අනිකුත් අංග සියල්ලටම මේ සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. දැන් පූර්වාංගම කියන්නේ පෙරටු වෙනවා, මුල් වෙනවා. හැබැයි මේ මුල් වෙන්නේ සම්මා දිට්ඨිය ලැබුවා කියන එක ඉඳ නෙවෙයි, ඒ මුල් වීමේ ධර්ම කාරණා ටික බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සූත්‍රය තුලයි. උදාහරණයක් විදිහට ගිය දේශනා වාරයේදී මම පැහැදිලි කරා සම්මා දිට්ඨිය දෙවෙනි අංගය වන සංකල්පනාවල නැත්නම් සංකප්ප කියන දෙවෙනි අංගයට පූර්වංගම වෙන විදිහ බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ දේශනාවේ සාරාංශය ගත්තොත් ගිය දේශනාවේදී පැහැදිලි කරපු ටික මේ නැවත මතක් කරන්නේ. දැන් සම්මා සංකප්ප මිත්‍යා සංකප්ප කියලා වර්ග දෙකක් තියෙනවා. මිත්‍යා සංකප්ප හැදෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන්. මිත්‍යා සංකල්ප සංකප්ප කියන්නේ නැත්නම් මිත්‍යා සංකල්පනා කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද, ඒ වගේම විහිංසා සංකල්පනා. මේවා මිත්‍යා සංකල්පනා. සම්මයක් සංකල්පනා නැත්නම් සම්මා දිට්ඨියකින් කම්මසගතා හෝ ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨියකින් නිර්මාණය වන සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. දැන් මේ සංකප්ප කියන අංගයටම පූර්වංගම වෙන්නේ සම්මා දිට්ඨිය කියලා දේශනා කරන්නේ. මුලින්ම සම්මා දිට්ඨියෙන් තමයි මිත්‍යා සංකල්පනාව හා සම්‍යක් සංකල්පනාව දෙකක් කියලා වෙන් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ කම්මසගත සම්මා දිට්ඨියව නැති කාටවත් මේ සංසාරගත සත්තු එහෙම ජීවෙන්න පුළුවන්. මිනිස්සු නෙමෙයි. සතරපාය සත්තු සමහරුන්ට, ඒ කියන්නේ සතරපාය සත්තුන්ට සම්‍යක් දෘෂ්ටිය කියන එකක් එන්න බෑ. එහෙනම් සංකල්පන හැම වෙලෙම මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන සංකල්පන. ඒ කියන්නේ සංකල්පනාල ස්වરૂපය ගත්තොත් අර කාම සංකල්පන, ඒ වගේම විහිංසා සංකල්පන, ඒ වගේම ව්‍යාපාද සංකල්පන. දැන් ඒ සතෙකුට
ඇයි ඒ සම්මා සංකප්පෙත් වෙන්නේ ඇති වෙන්නේ නැත්තේ? ඇති වෙන්නේ නැත්තේ සම්මා දිට්ඨිය නැත්නම් මේවා තමයි සම්මා සංකප්ප, මේවා තමයි මිත්‍යා සංකප්ප කියලා වෙන් කිරීමේ හැකියාව ලැබෙන. ඒ හැකියාව මිත්‍යා දෘෂ්ටියට නැහැ කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙනම් සංකප්ප වලට පූර්වාංගම වෙන්නේ සම්මා දිට්ඨියයි. ඒ පූර්වාංගම වෙන ආකාරය පෙන්නනවා. ආකාරය තමයි මේ මිත්‍යා දෘෂ්ටිය, මේ මිත්‍යා සංකල්පනා, මේ සම්‍යක් සංකල්පනා කියලා වෙන් කර ගැනීමේ හැකියාව. දැන් තව දෙයක් මෙතෙන්දී මතක කර ගන්න ඕන නැවත. කම්මසගත සම්මා දිට්ඨියටත් ඔය හැකියාව තියෙනවා. මේ සම්‍යක් සංකල්පනා, මේ මිත්‍යා සංකල්පනා කියලා වෙන් කිරීමට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් කරන කාර්යය. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙත් මේ ගුණයම තියෙනවා. මේ ගුණයම තියෙනවා. ඊට අමතරව මිත්‍යා සංකල්පනාව නැති කරගන්න මහන්සි වෙනවා, වෙහෙස දරනවා, උත්සාහ ගන්නවා. ඒ උත්සාහය යගේ සම්මා වායාමය. දුරු කරලා නැති කරන්නම උත්සාහ ගන්න. එතකොට ලෞකික සම්මා දිට්ඨියේදී අර හඳුනාගත්තේ මිත්‍යා සංකල්පනාව එවලේ යට ගහන්න උත්සාහ ගන්න. විනාශ කරලා තමන්ගෙන් තුරන් කරන්න උත්සාහයක් එන්නේ. ඒ කියන්නේ අපි රකින්න එක. දැන් සීල් රකින්න. දැන් සීල ශික්ෂාව තුල තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය. යටපත් කරගෙන හංගගෙන ඉන්න පුළුවන් මේ මිත්‍යා සංකල්පනා. සමාධි ශික්ෂාව තුලින් කරන්නේ ඒකයි. හංගගෙන ඉන්නෝ. නැති කරලා දාන්න විනා තමා තුලින් තුරන් කරන්න, අතුරුදහන් කරන්න උත්සාහයක් නැහැ. එතකොට තමා තුළින් තුරන් කරන්න, විනාශ කරන්න, සම්පූර්ණයෙන් මකලා දාන්න උත්සාහයක් තියෙනවා නම් එන්නේ ඒ උත්සාහය අන්තර්ගත දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨියක් පමණයි. මෙන්න මේක තමයි වෙනස. දැන් අද දවසේ අපිට කතා කරන්න වෙන්නේ සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුන්වෙනි අංගයට පූර්වාංගම වෙන ආකාරය, බුදුහාමුදුරු දේශනා කරලා තියෙන ආකාරය. දැන් මේ පින්වතුන්ට ලබා දීපු පත්‍රිකාව දිහා බැලුවොත් ඒ තුන්වෙනි අංකය යටතේ පැහැදිලි කරලා තියෙන එකයි. ඒ එතන පැහැදිලි කරනවා මහණෙනි සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටුව ගන්නේ වේද මිත් කියලා පැහැදිලි කරනවා. තත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පූර්වගමං හෝති, කතමංච භික්කවේ සම්මාදිට්ඨි පූර්වගමං හෝති. මිච්ඡා වාචා මිච්ඡා වාචාති පජානාති, සම්මා වාචා සම්මා වාචාති පජානාති. මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ දැන් මිත්‍යා වචනේ කියලා පජානාති. පජානාති කියන්නේ ඒ අවබෝධ කර ගැනීමක්, දැන ගැනීමක්, විශේෂයෙන් දැන ගැනීමක්. මේ වචනය මිත්‍යා වචනයක්. මිත්‍යා වචනයක් වෙන්න නම් ඒ මිත්‍යා වචනේ බිහි කරපු සංකල්පනා මිත්‍යා සංකල්පනා වෙන්න ඕනේ. මිත්‍යා සංකල්පනාව බිහි කරන දිට්ඨිය හැම විටම මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මිත්‍යා වචනයක් එන්නේ මිත්‍යා දෘෂ්ටියේ හරහයි. මිත්‍යා වචනයක් බිහි කරන සංකල්පනාව මිත්‍යා සංකප්ප, නැත්නම් මිත්‍යා සංකල්පනා. දැන් මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා මිත්‍යා සංකල්පනා කියන්නේ මොනවද කියලා. කාම සංකල්පනා, ඒ වගේම ව්‍යාපාද සංකල්පනා, අවිහිංසා මේ විහිංසා සංකල්පනා. මේ සංකල්පනා වර්ග තුනෙන් එකක් මිත්‍යා වාචා. නැත්නම් මිත්‍යා වචන බිහි කරන සංකල්පනා.
එතකොට මිත්‍යා වචන බිහි කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෙහෙමයි මෙන්න මේකටයි කියලා වෙනම කවුරු හරි විශේෂ අර්ථ දැක්වීම කියාගෙන හිටියට තේරුමක් නැහැ. මොකද හේතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගත් එක්ක ගැළපීමක් තමා තමන් අර්ථකථනය කරලා තමන් හිතාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටියට හෝ කම්මසගත සම්මාදිට්ඨියට තිබිය යුතුයි. එහෙම නැතිව පොතපතක තිබ්බා කියලා කවුරු හරි කිව්වා කියලා එහෙම ගැළපුණාට තමන්ට තේරෙන්නේ තේරුම් අරන් තියෙන වෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් මිත්‍යා දෘෂ්ටි ආහාරා මිත්‍යා වචන බිහි වෙනවා. දැන් වාචා කියන තුන්වෙනි අංගයට සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා කියන්නේ මොකද්ද? මිත්‍යා වචන වෙන්න පුළුවන්. ඒ වගේම සම්‍යක් වචනයක් වෙන්න පුළුවන්. ඒ දෙකටම පූර්වංගම වෙන්නේ මේක මිත්‍යා වචනය මේක සම්‍යක් වචනය කියලා වෙන් කිරීමේ හැකියාව තියෙන්නේ සම්මාදිට්ඨියට පමණයි. එතකොට සම්මාදිට්ඨිය දෙආකාරයි. මේ හැකියාව මේ මිත්‍යා වාචා මේ වචනේ සම්මා වාචා මේ වචනේ කියලා වෙන් කිරීමේ හැකියාව කම්මසගත සම්මාදිට්ඨියටත් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියටත් තියෙනවා. ඉතින් ඒ හැකියාව තියෙන්නේ මිත්‍යා වචනය මේක සම්‍යක් වචනය කියලා වෙන් කිරීමේ හැකියාවක් නැහැ මිත්‍යා දෘෂ්ටියට. ඒ හැකියාව තියෙන්නේ සම්‍යක් දෘෂ්ටියට විතරයි. බලන්න මෙතන සියුම්. ඒක නිසා වෙන් අපිට තිරිසන් සතෙකුට මේක කුසලය මේක අකුසලය කියලා උගන්වන්න බෑ. ඇයි කුසලිය අකුසලිය උගන්නන්න බැරි සතුන් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ දික්තිය මිත්‍යා දෘෂ්ටියයි. එතකොට මිනිස්සුත් ඉන්නවා කුසල් අකුසල් කියන ඒවා එහෙම අනික් කෙනෙක්ව තරම් විශ්වාස කරන්නේ. එතකොට මොකක්ද දෙක තේරුම්? කොච්චර පැහැදිලි කරත් කොච්චර තමන් ළඟ ප්‍රත්‍යක්ෂ කරුණු තිබුණත් දැන් කර්මය කර්මඵලයේ විශ්වාස කිරීමේ ප්‍රත්‍යක්ෂ කරුණු තිබිලා භෞතික වාදයේම කරගහගන්නේ මිනිස්සුන් වර්තමානයේ හුඟාක් බිහි වෙනවා. ඒ එතකොට ඒක ඇයි එහෙම වෙන්නේ? ඒකට පිළියම මේ සූත්‍රයෙන් බුදුහාමුදුරු දේශනා කරනවා. මේකට පිළියම තමයි ඒගොල්ලන්ගේ දික්ටිගතව සම්‍යක් දෘෂ්ටිය අඩුපාඩුකම් තිබීම. මොකද මිත්‍යා දෘෂ්ටියට හැකියාවක් නැහැ මේක මිත්‍යා වාචා මේක මිත්‍යා සම්මා වාචා කියලා වෙන් කරන්න. ඒක නිසා වෙන් ඒගොල්ලන්ගේ කතා බහ හැම වෙලෙම හිමිවා. දැන් ඔන්න හොඳට මතක තියාගන්න වෙනවා කොහොමද තුන්වෙනි අංගය වන වාචා වලට සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙන්නේ. මිත්‍යා වචනයයි සම්‍යක් වචනයයි දෙක වෙන් කිරීමේ ශක්තිය හැකියාව තියෙන්නේ සම්‍යක් දෘෂ්ටියටයි. ඒ හැකියාව කම්මස්සගත සම්මාදිට්ඨියටත් තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨියටත් තියෙනවා. දෙකටම තියෙනවා. දැන් ඊළඟට බලන්න ඕනේ බුදුහාමුදුරු පෙන්නනවා මේ මිත්‍යා වාචා කියන්නේ මොනවද? මේවා අපි දන්නේ දේවල්. මිත්‍යා වාචා අමුතු දේවල් නෙවෙයි. මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්පප්පලාප. එතකොට සම්පප්පලාප කියන වචන අපි කතා කරන වෙලාවේ සංකල්පනාවල තියෙන මිත්‍යා සංකල්පනා. ඒ වගේම එතෙන්දී අපිට තියෙන්නේ දික්තිය මිත්‍යා දෘෂ්ටි. දැන් යමෙක් මිනිසෙක් ගත්තොත් ඔය මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා කියන මිත්‍යාවාචා කියන එක පැහැදිලි කරලා තියෙන හැමනේ. දැන් මේ සූත්‍රෙදිත් පැහැදිලි කරනවා කතමාච බික්වේ මිත්‍යාවාචා මුසාවාදෝ පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා අයම් බික්වේ මිත්‍යාවාචා. මේක තමයි මිත්‍යා වචනේ කියලා කියන්නේ. දැන් මේ පින්වතුන්ට නිකන් හිතන්න
මුසාවාදා බොරුම කියන කෙනෙකුට කවදාවත් මේ බොරුවක් කිවීම තුළ හානියක් තියෙන වැරැද්දක් තියෙනවා තමන්ට හෝ අනුන්ට හෝ වැරැද්දක් තියෙනවා මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් විපාක තියෙනවා නරක විපාක තියෙනවා මෙලෝ වශයෙන් නරක ප්‍රතිඵල තියෙනවා පරලෝ වශයෙන් නරක විපාක ලැබෙනවා මේව ගැන විශ්වාසයක් නැතුව යනවා බොරු කියන්න පුරුදු වුණොත් මොකද මිනිස්සෙක් උපදිලා උපදින කොට බොරු කියලා නේ කවුරුත් කිසිම ළමේ කතා කරන්න පුරුදු වෙන කාලෙක බොරු කියලා නෑ. කේලම් කියලත් නෑ. පරුස වචන කියලත් නෑ. සම්පප්පලාප කියලත් නෑ. එහෙනම් මේ වචනයෙන් වන මිච්ඡා වාචා ටික අපි භාවිතා කරන්නේ ඉපදුලා කතා කරන්න පුළුවන් හැකියාව ලබලා ටික ටික වයසට යනකොට. ඒ වයසට යනකොටත් ඒ හැකියාව එයා ලබාගෙන හුඟක් අය ඇවිල්ලා කියලාට මුසාවාදා වැඩියෙන් කියන කෙනෙක් ඉන්නවා. කට ඇරියොත් බොරු කියන මිනිස්සු කියලා ජාතිය සමාජයේ ඉන්නවා. එයා කට ඇරියොත් බොරුමයි කියන්නේ කියනවා. ඒක කවුරුත් විවහාර කරන එයා ඒ පුද්ගලයා හඳුනා ගන්න තියෙන ලාංඡනය. ඒ වගේම කට ඇරියොත් මෙයා කියන්නේ කේලමක්. එහෙමයි සමාජයේ ඉන්නවා. ගම්වල ඉන්නවා නගරවල ඉන්නවා ගම්වල විශේෂයෙන් දකින්න හම්බෙනවා මොකද ගමේ ඉන්නේ පිරිස අඩුයි අඳුන ගන්න ලේසි දැන් නගරයක එහෙම හිටියට දැනගන්න අමාරු දැන් මෙහෙම උනේ ඇයි එයා උපත්තියෙන්ම මේ වැඩේ කරගෙනම ඉපදුනාද බොරු කියාගෙන ඉපදුන කෙනෙක් නෑ කවුරුව කේලම් කියාගෙන ඉපදුන කෙනෙක් නෑ පරුස වචන කියාගෙන ඉපදුණු කෙනෙක් නෑ. සම්පප්පලාප යෝගියෝ ඉපදුණු කෙනෙක් නෑ. මේ හැකියාව මේ වාචසික ක්‍රියා කිරීමේ හැකියාව මනුස්සයට ලැබෙන්නේ කල්ගත වෙන්න කල්ගත වෙන්න. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 5 බහ තෝරන කාලයක් කියලා මේ මනුස්ස ජීවිතයේ කාලයක් වෙන් කරනවා. ඊට පහළ බහ තෝරන්න බෑ. ඒ ගැන කතා කරන්න බෑ කියන්නේ. දැන් කතා කරන්න පුළුවන් වුණා වුණ පළියට මුලින්ම කතා කරන්න ඒවා කවදාවත් මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා නෙවෙයි. ඒ කියන්නේ කුඩා ළමයි කතා කරන වචන බොහොම නිර්මල වචන. බොරු කියන්නේ ළමයි. දැන් උසාවියක් වුණත් පිළිගන්නවා ළමයෙක් බොරු කියන්නේ කියලා. ඒ කියන්නේ මොකක්ද එහෙනම් ළමා කාලේදී තියෙන සුවිශේෂී ගුණය මොකද්ද? දැන් බොරුවක් නිපදවෙන්න දිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. එන ළමයෙක් බොරු කියන්නේ නැහැ. එයාගේ මේ අම්මා තාත්තා හින්ද වෙන දෙයක් හින්දත් නෙමෙයි. පොඩිම කාලේ. නැතිව පරපුර හින්ද වෙන දෙයක්වත් නෙමෙයි. ආගම හින්ද වෙන දෙයක්වත් නෙමෙයි. ඒ ළමයාගේ හැටි. දැන් එහෙමනම් ඒ ළමා කාලේදී තියෙන දික්තිය මිනිස්සයාට කොහොම මොන විදිහේ දික්තියක්ද වෙන්න ඕනේ? ඇයි? මිත්‍යා වාචා විහි කරන්නේ නැති දික්තිය සම්ම දික්තියයි. එහෙනම් සම්මාදිට්ඨියෙන් කම්මසගතා සම්මාදිට්ඨිය වැඩියෙන් තියෙන්නේ ඔය කුඩා කාලේද වැඩිහිටි කාලේද කුඩා කාලේද එහෙනම් කම්මසගතා සම්මාදිට්ඨියේ තියෙන්නේ දැන් අපේ ශාසන ඉතිහාසයේ දිහා බැලුවම ශාසනේ හුඟක් අය කුඩා ළමයි රහත් වෙලා තියෙනවා සුවාන් වෙලා තියෙනවා ළමයි. හැබැයි ළමයි පොඩිම ළමයි නෙමෙයි. අවුරුදු 7න් 15 කවුරුවත් මාර්ගඵල ලාභින් වුණා කියලා මේ ශාසනයේ සාක්ෂි හොයන්නේ නැහැ. අවුරුදු 7ේදී සුවාන් වුණා රහතන් වහන්සේ කෙනෙක් වුණා පොඩි හාමුදුරුවන් වහන්සේලා ඉඳලා තියෙනවා. එහෙනම් මේකේ රහස මොකක්ද? ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙන වැඩ කරනකොට කම්මසගතා සම්මාදිට්ඨිය සැඟවෙනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩා ගන්න මූලික උදව් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි කම්මසගතා සම්මාදිට්ඨිය. එහෙනම් ඒතෙන්දී
කය වචන දෙක සංවරයක් තියෙනවා. කය වචන දෙක සංවර කිව්වේ මේ කායික අකුසල් හා වාචික අකුසල් නොකරන්න කිය යුතුයි. දැන් වාචික අකුසල් කියන ඒවා තමයි මිච්ඡා වාචා කියලා ධර්මයේ හඳුන්වන්නේ. මිච්ඡා වාචා කියන එකක් දරුවන්ට අදාළ නැහැ. මේක වැඩිහිටි වෙන්න වැඩිහිටින්න තමයි කියන්නේ වයස යන්න යන්න තමයි මේ වචනෙන් වෙන අකුසල් මිනිස්සුෙක්ගේ වැඩි වෙන්නේ. ඒකට සා ගොඩාක් බලපාන ඒවා තියෙනවා. එයාගේ ආශ්‍රය කිරීම, ජීවත් වෙන ප්‍රදේශය, ජාතිය, ආගම, කුලය, ඔය වගේ දේවල් බලපාන්න පුළුවන්. නම ළමය කිසිම ભેදයකින් තොරව ළමයෙකුට මේක අදාළ නැහැ. ඒ ගුරු ඒ උපදුණු ළමයා ජීවත් වෙන පරිසරය අනුව එන්න එන්න මේ දේ වර්ධනය වෙනවා. දැන් මෙතන රහස වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය වැඩි වෙන්න, මේ මිත්‍යා වාචා වැඩි වෙන්න වැඩි වෙන්න යාට තමන්ට දෙයක් අහිමි වෙනවා. අහිමි වෙන ලොකුම දේ මොකද්ද? අර මුලින් දෙ පැහැදිලි කරපු ලෞකික සම්මා දිට්ඨියෙන් කරන කෘත්‍ය. මොකද්ද කෘත්‍ය? මේක මිත්‍යා වාචා, මේක සම්මා වාචා කියලා වෙන් කිරීමේ හැකියාව අහිමි වෙනවා. ඒ මිත්‍යා වාචා බිහි කරන්නේ මිත්‍යා දෘෂ්ටියෙන්. මිත්‍යා දෘෂ්ටියට හැකියාවක් නැහැ මේක හොඳ වචනයක්, මේක නරක වචනයක් කියලා වෙන් කරන්න. මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒක තමයි තරල. එහෙනම් දිගින් දිගටම අර නරක ඇබ්බැහියට මේ මිනිස්සු හැරීගෙන යනවා. නමුත් ඒ නරක අභ්‍යහියට හා එයා හැරීගෙන ගඟ ගලන් වගේ එක පැත්තකට දුවන්නේ හරියට අර හොරුන්ට අහු වුණ ගිරව වගේ. අර තාපසයන්ට අහු වුණ ගිරව වගේ කෙනා සම්මා වාචා වලට පරිවීගෙන යනවා. නිකන් ආශ්‍රයේ හිඳ වෙන එකක් මේ. ඒක නිසා වෙන් දැන් තම තමන්ටත් තියෙන ඕක විසඳ ගන්න ඕනේ ටිකක්. මොකද මේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිමත ලොකුම බාධාව මිච්ඡා වාචා. දැන් මෙතන ඉන්න අය හුඟක් වෙලාවට මුසාවාදා කියන එක නරකයි කරන්න එපා කියලා දෙමව්පියෝ කියා දීලා ඇති. පරුසාවාචා නරකයි කියලා ගුරුවරු කියා ඉස්කෝල පාසල්වලදී ඉගෙනගෙන ඇති. ඒ වගේම කේලම් කියන එක නරකයි කියලා හුඟක් තැන්වල ඉගෙනගෙන ඇති. හැබැයි වර්තමාන සමාජයේ කාටවත් ඉගෙන ගන්නවත් බෑ, උගන්නන්නවත් බෑ, ඉගෙනගෙන වැඩකුත් නෑ. සම්පප්පලාපේ මිච්ඡා වාචා කියලා. මොකද නවීන තාක්ෂණයේ හැම එකක්ම බිහි වෙන්නේ මේ සම්පප්පලාප ගතිය වැඩි කරන්න. දැන් දැනට තියෙන මාධ්‍ය කියන ඒවා සම්පප්පලාප. ඉස්සර තියෙන මාධ්‍යට වැඩිය වෙනස් දැන්. දැන් ටෙලිෆෝන් කියන ඒවා භාවිතා වෙලා වැඩියෙන් කරෙන්නේ මොකද්ද? සම්පප්පලාපේ. රූපවාහිනිය වැඩසටහන් වල වැඩියෙන් කරෙන්නේ මොනවද? සම්පප්පලාප. එතන අන්තර්ජාලයේ තියෙන විවිධ සමාගම් ඔය එකට එකතු වෙලා ඉන්න සමාජ ගුණු හැම එකම තියෙන මොනවද? වැඩියෙන් කරන්නේ මොනවද? සම්පප්පලාප. දැන් ඒක වැරදි කියන්න කාටද පුළුවන්? කාටවත් බෑ. ඇයි බෑ කියන්නේ? වැරද්දක් පේන්නේ. වැරද්ද පේන්නේ නැත්තේයි ඒ දෙයට ඇබ්බැහි වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි. දැන් භාවනා කරන අයට මේක කොහොම හරි නවත්තන්න වෙනවා. ඒ සම්පප්පලාපේ නවත්තන්න වෙනවා. සම්පප්පලාපේ නැවැත්වුවේ නැත්නම් අනික් වාචික අකුසල් තුන විතරක් නවත්තලා මේ භාවනාව දියුණු කරන්න බෑ කාටවත්. මොකද සම්පප්පලාවේට බිහි අහු වුණාම ඒ මිත්‍යා දෘෂ්ටියෙන් සම්පප්පලාවේ බිහි කරන මිත්‍යා දෘෂ්ටියට හැකියාවක් නැහැ
සම්පප්පලාපයේ වැරදි කියන්න. එයානමුත් සලකන ඇති මුසාවාදා එය බොරු කියන එක වැරදි කියලා එයා පිළිගන්න ඇති. බොරු කියන්න නැතුව ඉන්න උත්සාහජන්න. කේලම් කියන එක හොඳ නැහැ කියලා පිළිගන්න. මේක කේලමක් කියලා කියනකොට තේරෙනවා. ඒ ගුණේ තියෙද බලන්න සම්පප්පලාපය. මේ වර්තමාන සමාජයේ තියෙන අඩුව. එහෙනම් කම්මස්සකතා සම්මාදිට්ඨිය වත් තව දියුණු කරගෙන අපි ඇති කරගන්න ඕනේ. අර සම්පප්පලාපය මේක වැරදි. මේ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන ක්‍රමයක්. මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන වචනයක්. මිත්‍යා සංකල්පනාවෙන් ඇති වෙන වචනයක්. ඒ නිසාවෙන් ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න යන ගමන් මාර්ගයට බාධකයක්. දැන් ඔන්න බුදුහාමුදුර පෙන්නනවා මිත්‍යා වාචා කියන එක ආය උගන්වනවා මෙතෙන්දි. මොනවද කියන්නේ? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන ඒවා. එතකොට සම්්‍යක් වචනේ බිහි කරන්නේ සංකල්පනානි. එන සම්මා සංකප්ප මගින් තමයි සම්මා වාචා බිහි වෙන්නේ. එතකොට සම්මා සංකල්පනා බිහි වෙන්නේ සම්මා දිට්ඨියෙන්. මේක ලෝකෝත්තර සම්මා දිට්ඨියනුත් එකම විදිහයි. එකම වචන කාණ්ඩයක් එන්නේ. ලෞකික සම්මා දිට්ඨියනුත් බිහි කරන සම්මා වාචා එකමයි. ඒ අනුව වචනේ අනුව මෙයා හොඳයි, මෙයා ආර්ය, මෙයා අනාර්ය කියලා වෙන් කරන්න බෑ. ඒ ලෞකික සම්මා දිට්ඨියනුත් තියෙන බිහි කරන වාචා සම්මා වාචා, ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් බිහි කරන වාචා සම්මා වාචා. දැන් සම්මා වාචා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, අර මිච්ඡා වාචා වලින් වැළකීම. දැන් මුසාවාදා කියන එක බොරු කීම මිච්ඡා වාචා. බොරු කීමෙන් වැළකීම සම්මා වාචා. මේ වැළකීම කියන එක වැදගත්. දැන් මුසාවාදා වේරමණී. දැන් ශික්ෂාපද කියවනකොට පන්සිල් සමාදන් වෙනකොට වුණත්, අටසිල් සමාදන් වෙනකොට වුණත්, වෙන ඕනම ආජීවස්තමක සීලේ සමාදන් වෙනකොට හැමතැනදීම මේ වින්වතුන් අදත් මේ වැඩසටහන ආරම්භ කරන්න පෙර, බුද්ධ පූජාව පවත්වන්නට පෙර සමාදන් වුණානේ සීලිය. එතෙන්දී මොනවද කිව්වේ? මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි. වේරමණි, වේරමණි කියන්නේ වෙන් වෙනවා, අතහරිනවා, වලකි. ඒ කියන්නේ මුසාවාදා බොරු කීම කීමෙන් වලකිනවා. එහෙනම් දැන් මෙතන රහතක් පේනවා වගේ, නිකන් අමුතු දෙයක් පේනවා. බොරු කීමෙන් වලකිනවා කියන බොරු කීම ඉබේ වෙනවා වගේ එක. ඉබේ වෙන එක දැන් වැටෙන්න යනවා. වැටෙන්න යෑමෙන් වළකිනවා. දැන් මේ ඔය තියෙන ළමයින්ගේ ඔය තරංග එහෙම තියෙන්නේ. සමබරව ලීයක් දිගේ යනවා, කොටයක් දාලා අහසේ දා මේ කරු දෙකක් උඩ දාලා ඒක දිගේ දිගේ ඇවිදගෙන යන්න ඕනේ. දැන් පොළොවේ ඇවිදින්න වගේ නෙවෙයි, සමබර තියෙන්න ඕනේ. එතකොට ඒ ඇවිදින තරංගකරුවා අර ලීය දිගේ යන්න ඕනේ. මම වැටෙන්නේ නැහැ කියලා හිතාගෙනද අනිවාර්යෙන් වැටෙනවා කියලා හිතාගෙන. කවුරු හරි දිනන්නේ අනිවාර්යෙන් ඊගාව මේ අඩියේදී මම මට මාව වැටෙන්න පුළුවන් කියන පූර්ණ විශ්වාසය තියෙන කෙනා ජයග්‍රහණය කරනවා. දැන් එන්නේ විදිහට තමයි මේ ශික්ෂාපද දීලා දෙන්නේ. මුසාවාදා වේරමණී ශික්ෂාපදං. මුසාවාදී අපි ළඟට එන්න පුළුවන් තියනෝ එකෙන් වලකලා ඉන්නවා. බොරු කියන්නේ නැතුව ඉන්න උත්සාහ ගන්නවා කියන එකයි මේකේ අර්ථය. උත්සාහ ගත යුත්තේ මොකටද? අනිවාර්යෙන් සාන්තතිකව කෙරෙන හින්දා ඒක. එහෙනම් මේ ශික්ෂාපද උපත්තියේ ඉඳලා මන් රැක්කා කියන කතාවට වැඩිය වැදගත් වෙන්නේ
මම මේකින් වලකින්ට සෑහෙන උත්සාහ ගත්ත කියන එකයි. ඒ එහෙමනේ සමාදම් වෙන්නේ. දැන් එහෙනම් සම්‍යක් දෘෂ්ටියේ දිට්ඨියේ තියෙන ස්වરૂපය සම්මා වාචාවල ස්වરૂපය බොරු කීමෙන් වැළකෙන්න කරන උත්සාහය වලගිනවමයි ඉති. උත්සාහයක් නැති තැන සංසිද්ධිය සිදු වෙන්නේ ක්‍රියාවක් සිදු වෙන්නේ. එහෙනම් බොරු කියන එක අපිට ආපු සාංසාරික ස්වરૂපිය. කේලම් කියන එක අපිට ආපු සාංසාරික ස්වરૂපිය. එතකොට පරුස වචන කියන එක අපිට සාංසාරික ස්වરૂපිය. බලන්නකොට දැන් තියෙන සමාජයෙන් මහක් වෙලා ඉන්නකොට නිකම්ම ඔය පරුස වචන කියන්නේ නැති අයට ඉබේ කිය වෙනවා. බොරු කියන්නේ නැති අයට ඉබේ කිය වෙනවා. කේලම් කියන්නේ නැති අයට ඉබේ කිය වෙනවා. එහෙනම් මේ දුස්චරිතය කියන එක වාචික දුස්චරිතයත් මේ මිනිසුන්ට කවුරුව පුරුදු කරන්න ඕනේ. ඒක සංසාරයෙන් ලැබිච්ච එකක් පුරුදු වෙන්න ඕනේ මිනිස්සයා. ඒවෙන් වලකින්දයි. වලකින්ද පුරුදු වෙන්න ඕනේ. ඇයි? ඒක මානව හිමිකම හින්දා. මානව හිමිකම වැළකීම නෙවෙයි හිමිකම, බොරු කීම, කේලම් කීම. මොකද මේ සාංසාරික ස්වરૂපය එකයි. හිමිකම සාංසාරික ස්වરૂපයයි. උත්සාහයෙන් කරන්න ඕනේ හිමිකම අහිමි කර ගැනීමයි. දැන් එහෙමනම් බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, ඒ වගේම සම්පප්පලාපෙන් වැළකීම සම්මා වාචා. ඔන්න දැන් දෙකක් ආවා. සම්මා වාචා කියන්නේ වැළකීමයි. ඒ කියන්නේ බොරු කියන්න සුදුසු අවස්ථාවක් එනවා Taman දැකලා ඒ තැනදී එයා බොරු නොකිය ඇත්ත කියනවා. කේලම් කියන්න සුදුසු අවස්ථාව එනවා Tamanට ජීවත් වෙනකොට ඒ අවස්ථාව මගහැරලා කියන්නේ නැතුව ඉන්නවා. මේක තමයි වලකිනෝ කියන්නේ. ඒ එහෙම ඉන්න පුළුවන් හැකියාව තියෙන්නේ කාරණා දෙකක් සම්පූර්ණ වුණාම. එකක් තමයි මේක මේදී බොරුවක් කියලා මේදී බොරුව මේදී ඇත්ත කියලා වෙන් කිරීමේ හැකියාව තියෙන තිබීම. ඒ කියන්නේ මේක බොරුවක් මේක ඇත්තා කියලා වෙන් කිරීමේ හැකියාව තිබීම. ඒ කෘත්‍ය කරලා දෙන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ සම්මා දිට්ඨියයි. ඒ වගේම දැන් ඒ එහෙම මේක බොරුවක් මේක ඇත්ත කතාව මේකයි මේක බොරු කතාවයි නැත්නම් මේක බොරුව මේක ඇත්ත කියලා වෙන් කිරීමේ ශක්තිය තියෙන්නේ සම්මා දිට්ඨියට. දැන් බොරුව නොකියා ඉඳීමේ හැකියාව තියෙන්නේ සම්මා දිට්ඨියට නෙමෙයි. ඒකත් මෙතෙන්දී පැහැදිලි කරනවා. ඒකට තියෙන්නේ සම්මා වායාමයට. දැන් මේක බොරුවක් මේක ඇත්තක් කියලා වෙන් කිරීමේ හැකියාව දිට්ඨියට සම්මා දිට්ඨියට අන්තර්ගත වෙනවා. බොරු නොකියා ඉඳීමේ උත්සාහය සම්මා වායාමයේ වෙනවා. ඔය විදිහටම කේලම් නොකියා ඉඳීමේ හැකියාව සම්මා වායාමයේ වෙනවා. ඒ වගේම පරුස වචන නොකියා ඉඳීමේ උත්සාහය සම්මා වායාමයේ වෙනවා. දැන් සම්පප්පලාප නොකියා ඉඳීමේ උත්සාහය සම්මා වායාමයේ වෙනවා. දැන් බලන්න සම්මා දිට්ඨියෙන් මේක බොරුවද ඇත්තද කියලා වෙන් කරනවා. බොරුව නම් භාවිතා නොකර ඉඳීම වෙනම උත්සාහයකින් සිදුවෙන්නේ. ඒ උත්සාහය තියෙන්නේ හයවෙනි අංගය තුලයි. එතකොට වචනේ හඳුනා ගැනීමේ
ඇත්ත අකුසලේද කුසලේද කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ පළවෙනි අංගය වන සම්මාදිට්ඨියට. එතකොට ඒ අකුසලේ කියලා හඳුනගත්තම ඒක භාවිතා නොකර නොකියා ඉඳීමේ උත්සාහය තියෙන්නේ හත්වෙනි අංග හයවෙනි අංගෙට. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩෙන විදිහත් ඔහොමමයි. දැන් ඔය කියන කතාව, ඒ කියන්නේ මේක බොරුවක්, මේක ඇත්තක්, එහෙම නැත්නම් මේක මුසාවාදා, මේක මුසාවාදා නෙවෙයි, මේක පිසුනා වාචා, මේක පිසුනා වාචා නෙවෙයි, මේක පරුසා වාචා, මේක පරුසා වාචා නෙවෙයි, මේක සම්පප්පලාපා, මේක සම්පප්පලාපා නෙවෙයි කියලා වෙන් කිරීමේ හැකියාව ශක්තිය තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය වන සම්මා දිට්ඨියටයි. නමුත් සම්මා දිට්ඨියට නෙවෙයි හැකියාව තියෙන්නේ ඒකෙන් වැළකී වැළකා වැළකී වැළකිලා ඉන්න. ඒ බොරුවෙන් වැළකිලා ඉන්න හැකියාව තියෙන්නේ හයවෙනි අංගය වන සම්මා වායම. දැන් ඔන්න තේරෙන්න ඕනේ මේ බුදුහාමුදුරු දේශනා කරන මේ මහා චත්තාරිසික සූත්‍රයේ ගැඹුර. ඇයි මේ එක එක අංගයට සම්මා දිට්ඨිය පෙරටු වෙන්නේ කොහොමද? ඒක පැහැදිලි කරනවා. එතකොට දැන් තව දෙයක් ඉගෙන ගන්න වෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි කියන දෙකෙන් දැන් අපි තමු වචනය මිත්‍යා වාචා වෙනවා නම් මිත්‍යා දෘෂ්ටියෙන් බිහි වෙන්නේ. ඒ වගේම වචනේ සම්මා වාචා වෙනව නම් සම්මයක් දිට්ඨියෙන් බිහි වෙන්නේ. දැන් සම්මා දිට්ඨිය දෙයක් අරයිනේ. ලෞකික එකක් තියෙනවා ලෞකික සම්මා දිට්ඨියෙන්. එතකොට සම්මා වාචා බිහි කරගත්තොත් දැන් සම්මා වාචා තනියෙන් බිහි කරන්න බෑනේ දිට්ඨියට. දිට්ඨියට උදව් වෙන්න ඕනේ වායාම. හත්වෙනි අංගය. ඒ තැනකදී තමයි සම්මා වාචා බිහි වෙන්නේ. හත්වෙනි අංගයේ උදව්වක් ඕනේ. ඒ උදව්ව අරගෙන සම්මා වාචා ආවොත් ඒක තුලින් සංසාරයක් බිහි වෙනවා නම් ඒ සංසාරය කාම සුගති සංසාරයක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. කාම සුගති සංසාරය. ඒක කාම සුගති සංසාරයක් සම්මා වාචා වලින් බිහි කරන දික්තිය ලෞකික සම්මා දික්තියයි. දැන් ලෝකෝත්තර සම්මා දික්තියකින් බිහි වෙන වචනයක් තියද ඒක කාම සුගති සංසාරයක් බිහි කරන්නේ නැහැ කියනවා. ඒ ආශ්‍රව නැහැ කියනවා. ආශ්‍රව කියන්නේ මේ සාංසාරිකව අපිට ගලා යන්න පුළුවන් දේ සම්බන්ධ වෙන දේ. අතීතයෙන් වර්තමානයට ගේන දේ. එතකොට ආශ්‍රෝ නැති වචන බිහි වෙනවා නම් ඒ කියන්නේ කුසල විපාක නැති වචන බිහි වෙනවා නම් එන්නේ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. තව මේ සූත්‍රයේදී ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කරන තව කෘත්‍යයක් පැහැදිලි කරනවා. මේ ඔය තුන්වෙනි අංකය යටතේ තියෙන අවසාන ටිකෙන් මේ පින්වතුන් කියෝල බලා ගන්න මං ඔය පත්‍රිකාව එව්වා. කතමාච වික්වේ සම්මා වාචා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. මේ ලෝකෝත්තර මාර්ගාංගවල අන්තර්ගත සම්මා වාචාවල කෘත්‍ය මොකද්ද කියලා පැහැදිලි කරනවා. මේ කෘත්‍ය තියෙනවා බලන්න හොඳට හිමින්තරේ නිදහසේ ගියවනකොට අහුවෙයි. දැන් අර කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨියෙන් කරන්නේ මොකද්ද? සම්මා වාචා බිහි කරනවා. එතන තියෙනවා කාරණා දෙකක් තේරුම් ගන්න ඕනේ. එකක් තමයි ලෞකික සම්මාදිට්ඨියෙන් තමයි මේක වැරදි වචනයක්, මේක හරි වචනයක් කියලා තේරුම් ගත්තේ. එතකොට වැරදි වචනය කතා නොකර ඉන්න උත්සාහය තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හයවෙනි අංගය වන වායාම තුලින් තමයි ඒ උත්සාහය ලබාගත්තේ. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී සංසාරයකට හේතු වෙන විපාකයක් ලබා දෙන්නේ.
විපාකයක් ලබා දෙන්නේ නැහැ. නමුත් ඒ මෙහෙම දෙයක් වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී අර ලෞකික සම්මාදිට්ඨියේ වගේ වචනින් වැළකිලා ඉන්න විතරක් නෙවෙයි උත්සාහය යෙදෙන්නේ. එවැනි වචන වලින් දුරු වෙන්න තව අමතර උත්සාහයක් අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගතයි. ඒ කියන්නේ අනාගතේ බොරු කියන්නේ බවට බොරු කියන ලක්ෂණිය බොරු කියන තත්ත්වයක් උදා වෙන අර තමා තුල අන්තර්ගත ආශ්‍රෝ විනාශ කිරීමේ උත්සාහය කුත් අන්තර්ගතයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨියේදී බොරු කීමේ වැළකීමේ උත්සාහය පමණයි ඒ වර්තමානයට අදාළ. අනාගතේ බොරු කියන්න පුළුවන්. දැන් බලන්න සෝවාන් වෙච්ච පුජ්‍යලයෙක් එහෙමනම් සතර අපායට යන්නේ නැහැ කියන එකේ අර්ථය මොකද්ද? මින් මෙතනින් පැහැදිලි වෙනවා. දැන් සතර අපායට යන්න සතර අපාය උප්පත්තිය ලබන්න මිනිසෙකුට තිරිසනෙකුට නෙමෙයි තිරිසනෙක සතර අපායම උප්පත්තිය ලැබිලා තියෙන්නේ. ඒකට තිරිසන් වැඩ කරන මිනිස්සුන්ට සතර අපාය ලැබෙන එකයි නොලැබෙන එකයි නෙමෙයි මේ කියන්නේ. මිනිසෙක් සතර අපායේ උප්පත්තිය ලබන්නේ මිනිසයා උප්පත්ති කාලයේ ඉඳලා පස්පව නොකර හිටියෝ සතර අපාය උපදින්නේ. මේක බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයක්. මේ ගිය අතීත සංසාරයේ කරපු වැරද්දකට වර්තමානයේ කියන්නේ අතීතයේ කරපු වැරද්දකට මනුස්සත්වයේ ජීවිතයක් ගත කරලා මරණට පස්සේ අපාය යන්නේ හැමෝම මිනිස්සු සතර අපායට යන්නේ ඒ වර්තමාන මනුස්සත්වයේ තුල පස්පව් කරොත් පමණයි. හැබැයි පස්පව් කරේ පමණින්ම සතර අපායට යන්නේ නැහැ. ඒ පස්පව් කරම පස්පව් මරණ මොහොතේදී අංගිලි විදියක ඒ බලපෑමකට අහු වුණොත් තමන් කරපු කුසල් අවසාන මොහොතේ චිති චිත්තයට බලපෑවොත් සතර අපායට යන්නේ කාම සුගති උපදින්නේ. දැන් කොහොම හරි සතර අපායට මිනිස්සේ කියන්නේ තමන් මේ වර්තමාන මනුස්සත්වයේ තුල කරපු පස්පව් අනුයි. දැන් බලන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලාභීක් වෙන සෝවාන් පුජ්‍යලයා. සෝවාන් පුජ්‍යලයාගේ එතකොට අර සතුන් මරීමේ වළකිනවා විතරක් නෙවෙයි සතුන් මරීමේ අර අර තමන්ට ලැබිච්ච සාංශාරික උරුමයක් විදිහට මේක ලැබිලා තියෙන්නේ. ඒ සතුන් මරීමේ ගුණය අපි ළඟ සාංශාරිකව තියෙනවා. දැන් කරන්නේ මොකද්ද? මරන්නේ නැතුව සතුන් මරන්නේ නැතුව ඉන්න උත්සාහ ගන්නවා. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී අර සතුන් මැරීමේ මරන්නේ නැතුව ඉඳීමේ උත්සාහය විතරක් නෙවෙයි යාට තියෙන්නේ අනාගතයේ මේ වගේ කායික ක්‍රියා කිරීමේ මූල්‍ය විනාශ කිරීමේ ශක්තියකුත් තියෙනවා කියලා. ඔන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටි. දැන් ඒ වචන මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේ වාචාවලට මම මේ පැහැදිලි කිරීම ධර්මයේ තියෙන්නේ මං සතුන් මැරීම ගත්තොත් කම්මන්ත ගණයට වැටෙන්නේ. දැන් බලන්න මේ මෙන්න මේ ටික. ආශ්‍රව සහිත සිත් ඇත්තෙකුගේ ආර්ය මාර්ගයෙන් මාර්ගයෙන් යුක්ත වූයෝගේ ආර්ය මාර්ගයේ වඩන්නෝගේ චතුර්විද වාග් යුක්තර්ථයන්ගෙන් වෙන්වීමක් ඈත්වීමක් වේද? මහණනි මෙය නිදස් වූ ආශ්‍රව සහිත වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්‍යක් වචනයයි. හෙතම මිත්‍යා වචනය ප්‍රහාණය කිරීමට හා සම්‍යක් වචනය ඇතිකර මිත්‍යා වචනය දුරු කිරීම සිහියෙන් යුක්තව සම්‍යක් වචනයට පැමිණ වාසය කෙරේ. එය ඔහුගේ සම්‍යක් සිහිය වේ. මෙසේම ඔහුගේ මේ ධර්මය තිදෙන සම්‍යක් වචනය පිළිවර වේ. ඒ කියන්නේ අර
ලෝක ලෞකික සම්මාදිට්ඨි ලාභියා කරන්නේ මොකද්ද? උත්සාහයෙන් ඒ වචනේ රකින්නවා. ලෝකෝත්තර සම්මාදිට්ඨි ආර්ය පුජ්‍යලේ කරන්නේ මොකද්ද? උත්සාහයට එකතු කරගෙන සිහි කල්පනා. සම්මා වායාමයේ නෙවෙයි සම්මා සතියත් එකතු කරගන්න. ද සම්මා වායාමයයි සම්මා සතියයි දෙකම එකතු වෙච්ච තැන එකතු කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී වචනේ රකින්නවා ලෞකික සම්මාදිට්ඨියේදී සම්මා වායාමයේ නැත්නම් වායාම කියන හයවෙනි අංගය විතරක් උදව් කරගෙන අර මිච්ඡා වාචා රකින්නවා බලන්න මේ දෙකේ වෙනස එතකොට සම්මා වායාමයේ සම්මා සතිය කියන දෙකම එකතු කරගෙන වචනේ රැක්කම මොකද්ද වෙන්නේ කියලාත් මෙතන ඉඟියක් බුදුහාමුදුරු දෙනවා අනාගතයේ එවැනි වචන භාවිතා කරන්න බැරි වෙන තත්ත්වයක් එයාට උදා වෙනවා ඇයි එවැනි වචන හදන ආශ්‍රව විනාශ වීමක් සිදු වෙනවා එතකොට ලෞකික සම්මාදිට්ඨියදී වෙන්නේ මොකද්ද අර කුසල විපාකයක් ඉතුරු කරලා හොඳ සංසාරයක් බිහි වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී අර වචන ආරක්ෂා කිරීම තුළ අනාගතයේ සංසාර විමුක්තිය කියන්නේ සංසාරය අහිමි කරන සංසාරය නිර්මාණය කරන ආශ්‍රෝෂය කරන මේක තමයි ඉගෙන ගත යුතු දේ දැන් එතකොට පැහැදිලි ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි අතර වෙනස. එකෙන් කරන කෘත්‍යයන් දෙකේ වෙනස. එතකොට පස්පව් රකින්න පුළුවන් කෙනෙකුට ලෞකික සම්මාදිට්ඨිය විතරක් තිබිලා. දැන් හුඟක් ආගම් තියෙනවා එහෙම. පන්සිල් රකින්න ප්‍රතිපත්ති ගරු කරන ආගම් තියෙනවා. ආගම් නැති මිනිස්සුත් ඉන්නවා එහෙම. පන්සිල් රකින්න. ඒගොල්ලන්ගේ තියෙන දික්තිය මොකක්ද හැම වෙලේම? කම්මසගත සම්මාදිට්ඨියයි. ඒකෙන් කොච්චර කල් පන්සිල් රැක්කත් එයාට යහපතක් වෙනවා සාංසාරිකෝ කාම සුගති උප්පත්ති ලැබෙනවා. නමුත් සංසාර විමුක්තියක් කරා යන්න හැකියාව නැහැ. දැන් ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක තියෙන වෙනස. දැන් ලෞකික සම්මාදිට්ඨියේ තියෙන හැටි ඔය වචනීය කරන නරකකම් සම්මා වාචා හා මිත්‍යා වාචා කියන දෙකෙන් මේ මිනිසුන්ට සිදුවෙන දේ මොකද්ද කියන එක බුදුහාමුදුරු දේශනා කරනවා ධම්මපදයේ පළවෙනි ගාථාව. මනෝ උබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝ මෙයා මනසාචේ පසන්නේ නොන පසන්නේන කියන්නේ මෙතන කම්මසකතා සම්මාදිට්ඨියෙන් බිහිවෙච්චි සම්මා සංකප්ප කියන එකයි සම්මා සංකල්පනා වලින් බිහි වෙන වචනියට කියන මනෝබුබ්බංග මාධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේ ප්‍රසන්න වූ මනස කියන්නේ මේ සම්මා සංකප්ප අනික් ගාථා තියෙන මනෝබුබ්බංග මාධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුත්තේන මනසාචේ පදුත්තේන කියන්නේ මොකද්ද ඒ කියන්නේ මිත්‍යා සංකප්ප සංකල්පනා වලින්මයි වචනයක් බිහි වෙන්නේ. සංකල්පනා නැති තැනක වචන නැහැ. මිත්‍යා සංකල්පනා නැති තැනක මිත්‍යා වාචා නැහැ. සම්මා සංකල්ප නැති තැනක සම්මා වාචා නැහැ. එහෙනම් මනසාචේ පදුට්ඨේන කියන එක මිත්‍යා සංකල්පනා. මනසාචේ පසන්නේන කියන එක සම්මා සංකල්පන සම්මා සංකප්ප දැන් ඒකෙන් බිහි කරන්නේ මොකද්ද මනසාචේ පසන්නේන බාසති ඔන්න බාසති කියන්නේ මොනවද මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා කරෝතිනක් කියන්නේ නම් කායික ක්‍රියා බාසති කියන්නේ කතා කරන වචන සිංහලද ඉංග්‍රීසිද පාලිද ප්‍රංශද මොකද්ද කියන එක මෙතන අදාළ නැහැ භාසති කියන්නේ ඕන භාෂාවකින් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම භාසති. ඒක මේ භාෂාව නෙවෙයි මේ කියන්නේ තමන්ගේ අදහස. අදහස මොකද්ද? මනසාචේ පසන්නේන භාසති වා
වාසතී ප්‍රසන්න මනසෙන් බිහි වෙන වචනය සිංහල භාෂාව ගත්තත් ඉංග්‍රීසි භාෂාව ගත්තත් ලෝකයේ තියෙන වෙනත් ඕනම භාෂාවක් ගත්තත් ප්‍රසන්න මනසකින් බිහි වෙන වචනය කියන්නේ මුසාවාදා වේරමණී කිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී ඒ කියන්නේ මුසාවාදයෙන් වැළකුණු වචනය මනසාචේ පසන්නේ නැ කියන තත්ත්වයෙන් බිහි වෙන්නේ වචනය මුසාවාදා වේරමණී පරුසා වාචා වේරමණී පිසුනා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී මනසාචේ පදුක්ඛේන කියන එකෙන් මනස දුස්ස වෙලා බිහි වෙන්නේ පදුක්ඛේන වෙන්නේ කොහොමද මිත්‍යා දෘෂ්ටි ඇති වෙලා මිත්‍යා සංකප්ප ඇති වෙලා සංකල්පන ඇති වෙලා බිහි වෙන වචනේ ඒ වචනේ මොන ආකාරයේද මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප දැන් ඔය වචන දෙක මිත්‍යා දෘෂ්ටි හරහා මිත්‍යා සංකල්පනාවක් ඇති කරවිලා ඒකෙන් බිහි වෙන මිත්‍යා වාචා ඒ වගේම සම්‍යක් සංකල්පනාවකින් සම්මා දිට්ඨිය හරහා සම්මා සංකප්ප හරහා සම්මා වාචා ඒ කියන්නේ පසන්න මනසකින් බිහි වෙන වචනයයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා සාංසාරිකව හරියට ප්‍රසන්න මනසෙන් බිහි වෙන වචනය හේව නැල්ලක් වගේ හේව නැල්ලක් වගේ දූෂ්‍ය මනසකින් බිහි වෙන වචනය ගොනා පස්සේ එන කරත් වගේ මේ පෙන්නන්නේ අනාගත සංසාරයේ වර්තමානයේ මිත්‍යා දෘෂ්ටියෙන් බිහි වෙන වචනේ සම්‍යක් දෘෂ්ටියෙන් බිහි වෙන වචනේ අනාගතය බැලුවොත් කරත්‍යක් හෝ හේවනෙල්ල ගොනා පස්සේ එන කරත්තේ වගේ හෝ තමා පස්සේ එන හේවනෙල්ල මේ ලෞකික සම්මා දිට්ඨියයි එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨියදී මොකද වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ තියෙන්නේ එතකොට දුහස්ස මනසක් තියෙන්න බෑ මනෝ කුබ්බංග මාදම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුක්ඛේන කියන එකක් වෙන්න බෑ තියෙන්නේ මොනවද මනසාචේ පසන්නේන එහෙනම් මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ ආර්ය තත්ත්වයේදී ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් බිහි කරන වචනයෙන් හෙවණැල්ලක් හදන්නේ ලෞකික සම්මා දිට්ඨියෙන් බිහි කරන වචනේ අනාගතයට හෙවණැල්ල වගේ පිහිට වෙනවා ඒක නිසා වෙන්නේ අභිධර්මයේදී පැහැදිලි කරනවා ආර්ය පුජ්‍යලයන්ගේ ආර්ය කියන්නේ මේ රහතන් වහන්සේගේ මෙතෙන්දී මොකද සම්පූර්ණ ආර්ය කියන දේ එන්නේ එහෙමයි නැත්නම් මෙතන වෙනසක් තියෙනවා හැම වෙලේම ආර්ය ගුණ නැහැ සෝවාන් සකදාගාමි කියන අය ගත්තම මොකද ඔය විදිහටම නෙමෙයි තියෙන්නේ තව ආශ්‍රව වලින් අර දුහස්ස මනස හදන තැන් තියෙනවා ප්‍රසන්න මනස හදන තැන් තියෙනවා ඒ කොහොම වුණත් අර රහතන් වහන්සේ ගැන පැහැදිලි කරනකොට කරත්ත හදන්නෙත් නැති හෙවණැලිත් නැති කියන එකට කියනවා ක්‍රියා. ඒතකොට අභිධර්මයේදී සිත් අරමුණින් හටගන්න සිත් බෙදනවා කර්ම විදියට විපාක විදියට ක්‍රියා විදියට. ක්‍රියාසිට වැඩි හරියක් අපිටත් තියෙන සාමාන්‍ය සංසාරයේ භාවිතා කරන අයට ක්‍රියාසිට ටිකක් තියෙනවා ඒ වගේම රහතන් වහන්සේට අර මනෝපුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ බදුට්ටේන භාසතිවා කරෝතිවා ඒ ගාථාවෙන් කියන කාථා දෙකෙන්ම කියන විදිහට භාසති කියන එකක් කරෝති කියන එකෙන් හෙවණැලි ඒ වගේම කරත්තයි හදන්නේ
ඒ වෙනුවට ක්‍රියාවක් ඉතුරු වෙනවා. එන් ඔන්නෝක තමයි කොයි සූත්‍රයෙන් ගත්තා කොයි දේශනාවලින් ගත්තා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ස්වરૂපයයි. ඉතින් අද දවසේ මේ පැහැදිලි කරලා දුන්නේ මහා චත්තාරික සූත්‍රයේ වාචා කියන එක තුන්වෙනි අංගයට සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන ආකාරයයි. ඉතින් කාල වේලා තව ටිකක් තිබුණත් අද වෙන වැඩසටහනකුත් තියෙන නිසාවෙන් අපි දැනට මේ දේශනාව අවසන් කරනවා. ඊගාව දේශනාවේදී අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉතිරි අංග, ඒ කියන්නේ කම්මන්ත ආජීවාදී අංගවලට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය පූර්වාංගම වන ආකාරය පැහැදිලි කරනවා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒවෙන් තමන්ට තියෙන මේ භාවනාව කරගෙන යනකොට මේ වගේ ಗುಣ ටිකක් තමයි එන්නේ, නැතුව තමන් හිතන විශ්මය ජනක දෙයක් වෙන්න බෑ කාටවත්. විශ්මය ජනක දේවල් නෑ සතිපට්ඨානෙ. පාතිහාරේ නෑ කියලා තේරුම් අරගෙන තමන්ගේ නරක ටිකක් අඩු වෙනවා කියලා එක තේරුම් අරගෙන එහෙම වුණාද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් තරම් ప్రత్యක්ෂ ස්වરૂප තියෙනවා නම් කරගෙන යන පුහුණුව සාර්ථකයි. ඉතින් හැම දිනාටම ඒ කරගෙන යන සතිපට්ඨාන පුහුණුව සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. වෙනදා වගේ මොන හරි ප්‍රශ්න ඇහිීමට කෙටි කාලයක් දෙනවා. තියෙනවා නම් ඉදිරිපත් කරන්න මයික් ඔන් කරලා. හැම දිනාටම තෙරුවන් සරණයි.